අයිබෝවන් රසකින්ද YouTube නාලි කාවට ඔබ බොහොම ආදරෙන් පිළිගන්නවා. ඉතින් අපේ වීඩියෝස් හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම තමයි තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. අපේ YouTube නාලිකාව හොඳයි නම් මේ දැන්මම subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් අද දවසේ වුණ අලුත් අවුරුද්දට උණවැඩි හදන හැටි ඔබට කියලා දෙන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් මුලින්ම අපි හොඳ උණ පඳුරක් බලලා ටිකක් වයසට ගියපු උණ ගහක් තමයි කපා ගන්නට ඕනේ. මොකද ටිකක් වයසට ගියපු උණ ගස්වල බඳ හයියයි. හොඳ සවිශක්තිමත් උණ ගහක් වෙන්න ඕනේ අපිට මේ උණ වෙඩිල්ලක් හදන්න ගන්න ඕන වෙන උණ බටේ හොඳ හයිය හත්තිය තියෙන බටයක් වෙන්නට ඕනේ. වගේම තමයි ටිකක් ප්‍රමාණෙන් මහත උණ බටයක් ගන්නට ඕනේ. ටිකක් සවිශක්තිමත් බව වැඩි වෙන්නට ඕනේ. ඉතින් ඒ නිසා ඔන්න අපි අද දවසේ ඇලායිනට ඇවිල්ලා මේ විදියට උණ ගහ කපා ගත්තා. ඉතින් කපලා බිම දැම්මට විතරක් මදි. මේ ගහ පිරිසිදු කර ගන්නටත් ඕනේ. මේ තියෙන්නේ මුල. ඉතින් අපි මේ ආකාරයට උණ අතු ටික බොහොම ලේසියෙන් පහසුවෙන් තමයි ඉවත් කරගන්න ඕනේ. මොකද උණ කියන්නේ ටිකක් කසනවා. ඒ වගේම තමයි සීරුනොත් ඉතාමත් ඉක්මනටම තුවාල වෙනවා. ඉතින් ඒ නිසා ඔන්න මේ උණ ගහේ තියෙන අතු ටික රැහැලා අපි ඉවත් කරලා ඊට පස්සේ සාමාන්‍යයෙන් පුරුක් 6ක් 7ක් වෙන්න ඉතුරු කරගෙන මේ ආකාරයට දෙපැත්තෙන්ම කොටස් දෙක ඉවත් කරගන්නවා. ඉවත් කරගෙන අපි සූදානම් වෙන්නේ මේ කඳ ඔන්න දැන් පුරුක් 6කට අපි සීමා කරගත්තා. 6කට සීමා කරගෙන මෙන්න මේ ආකාරයට තමයි අපි දැන් මේක තව ගෙදර ගිහිල්ලා කපන්නත් ඕනේ. ඉතින් මේ ආකාරයට මේ අතු ටිකත් අපි සුද්ධ පවිත්‍ර කරලා පැත්තකට දාලා බොහොම පිළිවෙලකට ඊට පස්සේ අපට හිතෙනවා මේ පුරුක් 6ක් වැඩි වගේ කියලා. ඒ නිසා තව පුරුකක් අපි ඉවත් කරගන්නවා. පුරුක් 5ක් දක්වා අඩු කරගෙන මෙන්න මේ ආකාරයට සූදානම් කරගෙන කරේ තියාගෙන අපි මෙන්න මේ ඇලමැදින් අද දවසේ මේ උණ කඳත් කරේ තියාගෙන අපි යන්නේ ගෙදරට. ගෙදරට ගිහිල්ලා අපි බලමු කොහොමද මේ උණ කඳ සකස් කරගන්නේ කියලා. ඊට පස්සේ මේ පුරුක් 5ේ උණ කඳේ දෙපැත්ත අපි හරි ලස්සනට කපා ගන්න ඕනේ. මේ සඳහා අපිට කියතක් ආධාර කරගන්නට පුළුවන්. මොකද කියතෙන් ලේසියෙන් පහසුවෙන් මේ උණ කඳන් කපා ගන්නට පුළුවන්. ඊට පස්සේ අපි ඩ්‍රිල් එකක් මාර්ගයෙන් මෙහෙම සිදුරක් විද ගන්නවා. මේ සිදුර ගොඩාක් ලොකු වෙනට අවශ්‍ය නැහැ. පුංචි සිදුරක් හොඳටම ප්‍රමාණවත්. ඉතින් ඒ නිසා ඔන්න අපි මේ ඩ්‍රිල් එකෙන් තමයි මේ කටයුත්ත සිද්ධ කරගන්නේ. මෙන්න මේ ආකාරයට පුංචි සිදුරක් තියාගන්නවා. මේ පුරුකේ අවසානම හරියෙන් තමයි මේ සිදුර තියාගන්නේ. ඊට පස්සේ අවසාන පුරුක දක්වා උඩ ඉඳලා තියෙන පුරුක් සියල්ලම බිඳිනවා. හැබැයි අවසානටම තියෙන පුරුක බිඳින්නේ නැහැ. ඒක අපි ඉතුරු කරගන්නවා. මෙන්න මේ ආකාරයට උඩින් බලපුවාම ඇතුලේ තියෙන එක පුරුකක් ඉවර වෙන්න අනෙක් පුරුක් සියල්ලම අපි බිඳ ගන්නට ඕනේ. බිඳගත්තට පස්සේ අර සිදුරෙන් පොඩ්ඩක් ඔබට බලන්න පුළුවන් ආලෝකයෙන් හොඳට පේනවා. දැන් අපි මුලින් සිදුර කරගත්ත සිදුරේ මෙන්න මේ ආකාරයට මෙතනින් තමයි මේක සිදුරු කරගන්නට ඕනේ. ඉතින් ඔන්න දැන් කඳ. ඉතින් මේ කඳ ලකලෑසි කරලා තියලා තියෙනවා. පොඩ්ඩක් ඇලව තමයි මේ කඳ තියන්නට ඕනේ. ටිකක් මුලපැත්ත ටිකක් පාත් වෙන, දික්පැත්ත ටිකක් උස් වෙනට තමයි සූදානම් කරන්න ඕනේ. ඊට පස්සේ අපි මේකට භූමි තෙල් එකතු කරනවා. අර සිදුරෙන් තමයි භූමි තෙල් වක් කරන්නේ. සාමාන්‍යයෙන් භූමි තෙල් කාලක් වගේ ප්‍රමාණවත් වෙනවා මුල කොටස. ඊට පස්සේ අපි මේ කඳ හොඳින් බැඳ ගන්නට ඕනේ. ඒ සඳහා ආධාරකයක් සවි කරලා. මොකද මේ උණවැඩි පත්තුවේදී ලොකු ශබ්දයක් එක්ක ලොකු තෙරපීමක් දෙදරුමක් එනවා. ඒ නිසා මේක කඳ වැටෙන්නට පුළුවන්. මොකද මේ රවුම් කඳක් නේ තියෙන්නේ. ඒ නිසා අපි මේක සවිශක්තිමත් විදිහට බැඳ ගන්නවා. බැඳගත්තට පස්සේ අපි සූදානම් වෙන්නේ මේ කඳේ අර භූමි තෙල් දාපු හරිය තියෙනවනේ. මේ භූමි තෙල් දාපු හරිය අපි රත් කරගන්න ඕනේ. ටිකක් මුලින් චුට්ට චුට්ට අපි පොඩි හනස්සක් වගේ පත්තු කරන් ටිකක් රත් කරගන්න. මොකද එක පාරටම රත් කරන්නට බෑ. අපි ඊට පස්සේ මේ සඳහා හුළු අත්තක් යොදා ගන්නවා. වියලි හුළු අත්තක් අරගෙන ඔබට ඒක ඕන ආකාරයකට කරගන්න පුළුවන්. අපි නම් වියලි හුළු අත්තක් අරගෙන තමයි මෙන්න මේ අර භූමි තෙල් තියෙන කොටසේ තියෙන මේ උණ කඳ රත් කරනවා. මේ රත් කරද්දි තමයි මේකේ අඬ වැඩියෙන් එන්නේ. ඉතින් ඒ නිසා ඔන්න අපි අර සිදුරටත් පොඩ්ඩක් කූරක් දාලා පොඩ්ඩක් ඒ සිදුරත් පැහැදිලි කරගන්නවා. මේ ආකාරයට අපි රත් කරගන්නවා. රත් කරගත්තට පස්සේ මේ සඳහා අපි භූමි තෙල් ලාම්පුවකුත් පාවිච්චි කරනවා. ලාම්පුවෙන් පොඩ්ඩක් ගින්දර ටිකක් අරගෙන මේකට පිඹලා පිඹලා ඊට පස්සේ අර ගිනි පුපුර අර සිදුර ළඟට ලං කරන්න ඕනේ. මේ උණ කඳේ තියෙන සිදුර ළඟට පිඹලා පිඹලා සාමාන්‍යයෙන් තුන් පාරක් පිඹලා ගිනි පුපුර ලං කරන්න ඕනේ. මෙන්න මේ ගින්දර එළිය පේනවනේ සද්දේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි උණ වෙඩි සද්දේ අලුත් අවුරුද්දට
හැඩ වෙන්නේ. ඉතින් ඒ නිසා ඔබටත් පුළුවන් මේක ගෙදරදී අත්හදා බලන්න. බොහොම ලේසියෙන් සහ පහසුවෙන් හොයා ගන්න පුළුවන් ගම්වල අපිට නම් බොහොම ලේසියෙන් පහසුවෙන් හොයා ගන්න පුළුවන් උණ කඳක් මොකද ඇල නියර දිගේ ඕනෑ තරම් උණ ගස් තිබෙනවා. ඉතින් මේ හොඳින් පැහුණු උණ ගහක් කපාගෙන ඇවිල්ලා අද දවසේ අපි මේ උණ වෙඩිල්ල සිදු කරේ. ඉතින් මේ උණ වෙඩි අපි පුංචි කාලේ නම් සෑහෙන්න තිබ්බ දැන් නම් රත්ඥාන නිසා උණ වෙඩි ටිකක් හදනවා අඩුයි. නමුත් ඔබට ප්‍රායෝගිකව රත්ඥවලට වඩා පහසුවෙන් මේ උණ වෙඩිල්ල හදා ගන්නට පුළුවන්. ඉතින් ඒ නිසා ඒ වගේම අපිටත් බොහොම ලේසියෙන් පහසුවෙන් අලුත් අවුරුද්ද සමරන්න ඕං අද අපි හැදුවා උණ වෙඩිල්ලක් රසකිඳ YouTube නාලිකාවත් එක්ක. ඔබට තවත් අලුත් දේ අරගෙන එන්න රසකිඳ අපි සූදානම්.